අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අදත් මම රෙසිපියක් අරන් ආවා ඔයගොල්ලන්ට කියලා දෙන්න කියලා. ඒක තමයි මේ සබ්මැරින් බන්සයක් තමන්ගේ ගෙදරදීම ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිහ. ඉතින් අපි බලමු ඒකට අවශ්‍ය මොනවද මේ අමුද්‍රව්‍ය කියලා. ඉතින් මෙතන තියෙන plain flour 500ක් gram 500ක් ඊළඟට අපිට අවශ්‍ය වෙන බිත්තරයක් සම්පූර්ණ බිත්තරේ පාවිච්චි කරනවා. ඊළඟ මාජරින් තියෙනවා මෙතන ටේබල් ස්පූන් එකක්. ඉතින් චුට්ටක් වැඩි වුණා ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මෙතන ඊස්ට් තියෙනවා ටේබල් ස්පූන් මේ තියෙන ටේබල් ස්පූන් එකකින් එකමාරක් තමයි පාවිච්චි කරන්නේ. ඒක ඊළඟට ලුණු හැඳි තියෙනවා මෙතන එකමාරක්. ඒ වගේම මෙතන තියෙනවා මිල්ක් පවුඩර්. මිල්ක් පවුඩර් ගන්න කැමති නම් දාන්න පුළුවන්. එතනත් නමුත් දැම්මොත් මේක වෙන්නේ ගොඩක් හොඳ soft එක එනවා. ඒකින් දා ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙනවා ටේබල් ස්පූන් භාගයක් තියෙන්නේ. භාගයක් කිව්වහම ඉතින් පොඩ්ඩක් එහෙම වෙනවා වැඩි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ වැඩි වෙන තරමට. ඊළඟට මෙතන තියෙන ලුණු හැඳි ටේබල් ස්පූන් එකක්. ඊළඟට මෙතන තියෙනවා රස්නේ වතුර යා අත දාන්න පුළුවන් ප්‍රමාණය ලුක්වෝම් වෝටර්. මෙතන තියෙනවා මිලිලීටර් 200ක්. ඉතින් මේ 200 සමහර වෙලාවට පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. නමුත් මම අද මෙෂර්මන්ට් විදිහට කියන්නේ ඔයගලගේ පහසුවට. නමුත් ඒක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් තමන්ට මේ දාලා ඔක්කොම අන්නකොට තියෙන පදමත් එක්ක. දැන් අපි බලමු මේක අනාගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔක්කොම එකට දානවා. නම් සමහර අය කරන්නේ මේක ඊස්ට් එක වෙනම දිපෙන්න අරන වතුරෙන්. එහෙම අවශ්‍ය නැහැ. මම ඉතින් මේ නමුත් ඔයගලන්ට එහෙම කරන්නත් පුළුවන්. නමුත් මම අද ඔක්කොම එකනම දානවා. ඊළඟට සීනි ටික ලුණු ටික ඊළඟට මෙතන අපේ මිල්ක් පවුඩර් ඔයගොල්ලෝ බොන කිරිපිටි මේක ඒක දාලා ඉස්සෙල්ලා අපි මේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් අපි ඔක්කොම එකට දාන්නේ දාලා අපි ඒක වෙනම පොඩ්ඩක් කවලම් කරගන්න ඊට පස්සේ අපි එකතු කරනවා මේකට මේ මාජරින් මාජරින් ගන්න පුළුවන් බටර් ගන්න පුළුවන් ඒ දෙක නැත්නම් ඔයගලන්ට වෙජිටබල් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට බිත්තරේ ඊළඟට මේක අතින් ඉස්සෙල්ලා කවලම් කරගන්න. මේ විදිහට කවලම් කරගෙන ඊට පස්සේ වතුර ටික දාලා මේ අපිට ඩෝ එක හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ කවලම් කළා දැන් අපි වතුර ටික මේ විදිහට ටිකෙන් ටික එකතු කරගන්න. ටිකෙන් ටික කොහොම එකපාරට දාගන්න එපා. ඒක එකතු කරගන්න. අපෙන් තීරණ වෙති අපි ඇලෙන්න වගේ වෙනකොට ඉතින් මේ විදිහට හොඳට අවලං කරගන්න අතේ ඇලෙන්නේ නැති වෙන්න. මුලින් ටික ඇලේවි පස්සේ කහරියනවා. තා පොඩ්ඩක් එකතු කරන වතුර. ඊට පස්සේ අපි මේක ටේබල් එක තියලා අපි මේක හොඳට නීට් කරගමු මේක හරි පදම වෙනකම්. ඉතින් මම මෙතනට පිටි පොඩ්ඩක් මේ වගේ දාලා මේ වගේ මේ බෙන්ච් එක උඩ තියාගෙන අපි ඊට පස්සේ මේක හොඳට තියනගමු. මේක අඩු ගානේ විනාඩි 5ත් 10ත් අතරේ තමන් කොහොමද හංගන විදිය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. මේ විදිහට මේ හොඳට මේ වගේ පිටි පොඩ්ඩක්ලා යන් තියාගන්න අඩුපාඩුකට එකතු කරගන්න කියලා. මේ වගේ පිටි පොඩ පොඩ ලං කර කර හොඳට අනා ගන්න. මේක ටික සොෆ්ට් ගතිය තියෙන්න ඕන ඩෝ එකේ. ඉතින් මට නම් ගියේ හරියටම මිලිලීටර් 200ක් ගිය වතුර. ඉතින් දැන් මේක හොඳට ඇනලා තියෙන කෙන පේන ඇති මේ ඩෝ එක මේ විදිහට ඇනලා තියෙන්නේ. ඉතින් මේක දැන් හොඳට ඇනලා තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ පේන ඇති මේ පිටපැත්තේ හොඳට මේ විදිහට ඩෝ එක තියෙනවා. දැන් මෙච්චරයි. ඊට පස්සේ මේක නැවතත් බෝල් එකට දාලා මේ වගේ දෙගුණයක් විතර ප්‍රමාණය ලොකු වෙනකම් හොඳට පිපෙනකම් අපි මේක
වියලි තැනක හොඳට වහලා අපි තියමු වෝම් එකේ මේක හොඳට පිපෙනවා. ඉතින් මේ තියෙනවා අපි දැන් පැයක් පමණ මේ විදිහට පිපෙන තිබ්බා. දැන් මේක බලන්න ඔයගොල්ලෝ හොඳට පිපෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේක මේ විදිහට අරලා අතේ පොඩ්ඩක් තෙල් ටිකක් ගාගෙන නැත්තම් අතේ ඇල්ල නිසා ඊට පස්සේ මේ වගේ වාදිනයක් උත්තර මෙතන ලෑස්ති කරගන්න මේ තියෙන්නේ මේ මේක මේකේ තෙල් ගහලා තියෙන්නේ. ඉතින් මෙතනත් තියන්න ඕනේ අඩුම ගානේ විනාඩි 15ක් 20ක් විතර පිපෙන්න තියන්න බෝල කරලා. ඉතින් අපි මේ බෝලයක් අපි කඩා ගන්නවා. ඔයගොල්ලෝ බලන්න බෝලේ කඩා ගන්න හදන්නේ මම ග්‍රෑම් 200කට. 200 ප්‍රමාණයට කඩා ගන්න හදන්නේ. ඒක කැඩුවා පස්සේ ඒ බෝල කරලා අපි තව විනාඩි 15ක් පමණ තියෙනවා. ඉතින් මේ ග්‍රෑම් 200 බෝල් එක මම පෙන්වන්නේ ඔයගලන්ට. අපි දැන් මේක මේ විදිහට බෝල කරගමු. ඉතින් මේකත් ඔයගොල්ලෝ පුරුදු වෙන මේ කරන ක්‍රමෙහි ඉතින් වුණාම තමයි ලස්සන බෝල හදාගන්න පුළුවන්. මේ අල්ලට උඩින් මේ කියලා මේ විදිහට තද කරන්නේ නැතුව මේක මේ විදිහට කරන් කරමු. මේ විදිහට ලස්සන බෝල් එක හැදෙනවා. දැන් මේ ආකාරයට. ඊට පස්සේ අපි මේ විදිහට තියමු. ඉතින් මම ඔයගලන්ට පෙන්නපු මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ඔක්කොම හදාගත්ත මේ වගේ බෝල හතරක්. හතරක් සහ තව පොඩි බෝලයක් ඉතුරු වුණා. ඒතර ග්‍රෑම් 100ක් ඉතුරු තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි ඉතුරුලා තියෙන්නේ. දැන් ඉතින් මම මේක මේ වගේ එකමාරක් විතර ලොකු වෙන ප්‍රමාණය වෙනකම් මම මේක වහලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් රෙද්දකින් වහන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේ වගේ මේ පිටි කොලයකින් වහලා තියන්න පුළුවන්. ඉතින් මේක හුල නොවදින්න මේක පැය භාගයක් පමණ තියෙනවා. නමුත් මේ වෙලාවල් කිව්වන් පස්සේ ඔයගොල්ලෝ හිතන්න එපා සමහරට වැරදි වෙලාවල් එන්න පුළුවන්. හේතුව තමන්ගේ ඉන්න රටත් අනුව තමන් වැඩ කරන තැනත් අනුව තියෙන උෂ්ණත්වය අනුව තමයි මේ හැම වෙලාවකම වෙනස් වෙන්නේ. ඉතින් මම මේ අද මම මෙහෙ කරන විදිහට මේතරදී මට පැය භාගයක් තිරුණා හොඳටම ඇති. සමහරට සීත අධික රටවල් වල නම් ඊට වැඩි ප්‍රමාණයක් තියෙන වේවි. ඒ ගැනත් ඔයගොල්ලෝ සැලකිලිමත් වන්න. තියෙන්නේ මම ඔයගොල්ලන්ට කලින් පෙන්නපු විදිහට මේක දැන් ලොකු වෙලා තියෙනවා. ඔයාලා පේනවා ඉතින් මම තියපු බෝලට වඩා ගොඩක් විශාලයි දැන් මේක. ඉතින් මම මේක අයින් කරගන්නවා. ඊට පස්සේ තව පොඩි බෝලෙකුත් තියෙනවා. ඉතින් අපි දැන් මම මේක කියලා දෙන්නම් මේක අපි කොහොමද මේක රෝල් කරගන්නේ කියලා හරියට. ඉතින් අපි මම පෙන්වන්නම් දැන්. ඉතින් මේ විදිහට මේක දාගත්තා මේ ආකාරයෙන්. ඊට පස්සේ මේක මේ විදිහට පොඩ්ඩක් අපි රෝල් කරනවා. රෝල් කරලා ඊට පස්සේ මේ අතින් මේ විදිහට මෙම ගොඩක් තද කරන්න එපා. මෙහෙම රෝල් කරන ගමන්ම මේක පොඩ්ඩක් දෙපැත්තට අදිනවා. ඉතින් හැබැයි ඒක සමානව තමයි ඒක වෙන්න ඕන. ඉතින් මේ විදිහට මේ අපිට හරියට අඩියක් විතර ප්‍රමාණය තමයි ගන්න ඕන. ඒ අරගෙන මෙච්චර කරන්න වෙන මුකුත් කරන්න එපා. ඒ කළා ඔබට පේනවා ඇති මේ මෙන්න මේ සීල් වෙච්ච කොටස ඔබට පේනවා ඇති. ඒක හැම වෙලාවෙම යට තමයි තියෙන්න ඕන මේ සීල් වෙච්ච එක. ඉතින් ඒක වැහිලා යනවා. ඒක හැම වෙලාවෙම යට තියෙන්න. ඊට පස්සේ අපි මේ වගේ තෙල් ගාගත්ත තැටි එක, ඉතින් අපි බේකින් ට්‍රේ එකේ අපි තියමු. ඉතින් මේ විදිහට තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති නේද? මේ කඩියක ප්‍රමාණයක් වගේ තියෙනවා. ඉතින් මේ ටික අපි ඊටු ටිකත් මේ විදිහටම අපි හදාගමු. තව බෝලයක් මේ විදිහට කරගන්නවා. මේ ගොඩාක් පිටි දාගන්න එපා, ඒ පරැලෙන්නේ නැති ආවි. ඊපස්සේ මෙහෙම ඉතර කරා. ඒ හරි ලේසි. මේටි. ඊපස්සේ මේ තමයි සීල් වෙච්ච එක. ඒක යටර මත තියාගෙන යටර වෙන තියාගන්න. තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ පේනදි මම මේ අර හතරම මේ විදිහට හරි ගස්ස ගත්තා. ඒ වගේම මගේ අර තව පොඩි එකකුත් තිබුණා. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. මම ඒකත් මේ විදිහටම තියලා තියෙනවා. දැන් මේකත් තව පැය භාගයක් පමණ මේක පිපෙන්න ආරින්න. ඒක ඉතින් ඒකත් වෙලා යනවා තමයි. ඊට පස්සේ මම මේකට උඩින් දාන දේවල් මම පෙන්නන්න කොහොමද ඒක අපි ඒකත් දාන්නේ කියලා. පේන දැන් මේක හොඳට පිපිලා තියෙන්නේ. ඉතින් දැන් මට තියෙන්නේ මේක ඉස්සෙල්ලම මේකට අපි පොඩි මේ පිහියෙන් පොඩි කට් එකක් ගහගන්න. ඉතින් මේක පරිස්සමට ගහන්න. මේ වගේ ගොඩාක් ගැඹුරට ගහන්න එපා. හතරක් විතර ගැහුවත් කමන්නේ. ඉතින් මේ විදිහට මේ පිහියක් අරගෙන හිමීට ලොකුවට පා මෙයාගේ පොඩියට කට් එකක් ගහන්න. ඒක හොඳ ෂාප් පිහියකින් කරන්න ඕනේ. නැත්තම් ඔයාලා මේක ප්‍රෙස් කරලා ඒක බහින්න පුළුවන්.
නොගැහුවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ විදිහට ගහන්න පුළුවන්. ඒක අර පෙනුමට තමයි මේක කරන්නේ. ඊට පස්සේ අපි දැන් මේකට egg wash එක මේ විදිහට ගාමු. ඊට පස්සේ අපි egg එකක් මේ විදිහට beat කරලා අරගෙන මේක හොඳට මේ විදිහට උඩින් ගන්න. ඉතින් මම පළවෙනි එකට දානවා මේ පොපි සීඩ් මේ විදිහට ඔයාලා දාන්න පුළුවන් ඊළඟට මම දානවා මේ තලයට මෙතන මේ විදිහට දාන්න ඊළඟට මම ඊළඟට දානවා මික්ස් හර්බ්ස් එක ඉතින් හරි ලස්සනයි ඉතින් ඒක විදිහට හරි සුගඳ වෙනවා මේක විදිහට ඊළඟට මම හතරවෙනි එක මම නිකන් තියනවා. ඒක ඒ විදිහට තියනවා. මේක වර්ග තුනක් තියෙන පොපි සීඩ් අනිත් එක තලයට තියෙනවා. මම එක මික්ස් හර්බ්ස් තියෙනවා අනිත් එක ප්ලේන් තියෙනවා. ඊළඟට මම ඕන පොඩි එකකටත් පොපි සීඩ් ටිකක් දාලා ගන්න. මේක පොඩි එකනිකට හදලා දෙන්න පුළුවන්. මේකත් පොඩි එකක් නිසා. ඊළඟට උෂ්ණත්වය අංශක 170ත් 180ත් අතර ප්‍රමාණය ගන්න. මොකද අවන් එක තමන්ගේ එකින් එකට අවන් එක වෙනස් වෙනවා. නමුත් 180 හොඳටම ඇති විනාඩි 20ක් වෙනකොට මේක හොඳට කුක් වෙනවා. අපි දැන් මේක අවන් එකට දාගමු නේද. ඉතින් කලින් මේක අවන් එක බරක් කරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම අද බේක් කරගත්ත සබ්මරින් බන් එක. ඔයගොල්ලෝ පේනවා ඇති මේ කොච්චර ලස්සනට පිනුමට කඩෙන් ගන්න විදියටම මේක තියෙනවා. ඉතින් ඔයගලට මේ විදියට try කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දැක්කද ඒ කොහමද හදාගන්නේ කියලා සබ්මැරින් බන්ස්. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට පුළුවන් අවසර හදලා කලින් දවස්වල වැඩට ගෙනියන්න ලෑස්ති කරගන්න. ඒ වගේම Tamanට කැමති දෙයක් ඒක ඇතුළට දාලා හදාගන්න පුළුවන්. නමුත් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්වන කොහොමද සබ්මැරින් එක ෆිලින් එක හදලා චිකන් එකෙන් කොහොමද ඒක හදලා මේ ඒක කොහොමද පිළිගන්නන්නේ කියලා. ඉතින් මමත් ඊළඟ වීඩියෝ එකේ මම කරන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ යමක් අද මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මෙවැනිම වීඩියෝ එකක් හම්බ වෙනතුරු ඔබට සුබ දවසක්. හීන් එන්න. ආයුබෝවන්.